LPL තරගාවලියේ 13 වන තරගයේ කොලඹ ස්ටාර්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර පැවැත්ුණා. එයින් කොලඹ ස්ටාර්ස් කණ්ඩායම ලකුණු 41ක පහසු ජයක් ලබා ගැනීමට සමත් වුණා අවසානයේදී. විශේෂයෙන්ම එහිදී කොලඹ ස්ටාර්ස් කණ්ඩායමේ පළමුවෙන් පන්දුවට පහර දීමේදී ඉනිම අවසානයේදී වේගවත් ඉනිමක් වඩා කර දිනේෂ් චන්දිමාල් පන්දු 14 කිදී ලකුණු 36ක් ලබා ගත්තේ 6 පාරවල් 2ක් සහ 4 පාරවල් 4ක් සමගින් ලකුණු ලබා ගැනීමේ වේගය 257ක් වූවා. ඒ සමගම දිනේෂ් චන්දිමාල් මේ වන විට තරඟ 13ක් අවසානයේදී තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා බවටත් පත්වෙනවා. නමුත් දිනේෂ් චන්දිමාල් LPL තරඟාවලියේ ක්‍රීඩක තෝරා ගැනීම වලට තේරුණු ක්‍රීඩකයෙක් නොවේයි. ඒ වගේම මැතිව්ස් සහ ක්‍රීඩකයන් තවත් 10 දෙනෙක් පමණ තේරුණේ නැහැ. 13 වන තරඟයේ වීරයා බවට පත් වුණේ දිනේෂ් චන්දිමාල්. එහිදී ඒ සම්බන්ධයෙන් ඔහු අදහස් දක්වා සිටියා. තරඟයේ වීරයා සම්මානය ලැබුණායින් පසුව ඔහු පවසනා මෙසේ, මෙවර LPL තරඟාවලියේ ප්ලේයර් ඩ්‍රාෆ්ට් එක සිදු කරද්දී මාව කිසිදු කණ්ඩායමක් තෝරා ගත්තේ නැහැ. නමුත් පසුව කොළඹ කණ්ඩායමට අවස්ථාවක් ලබා දුන්නා. මුලින්ම මම ඒකට ස්තුතිවන්ත වෙනවා. ඉස්සර හිටපු චන්දිමාල් නැවත ක්‍රිකට් පිටියට අරන් එන්න මේක මට ලොකු අවස්ථාවක් වුණා. ඒ වගේම තරඟයේ වීරයා වෙලා ලැබුණු මේ මුදල මම ලිටල් හාර්ට් ෆවුන්ඩේෂන් එක වෙත ලබා දෙනවා යනුවෙන් පවසා සිටියා ඇන්ජලෝ මැතිව්ස්. ක්‍රියාත්මක කරන ළමා රෝහලේ සුබ සාධන වැඩසටහන සඳහා ඔහුගේ මුදල් පරිත්‍යාග කරන බවත් පවසා සිටියා. ඒ වගේම කොලඹ ස්ටාර්ස් කණ්ඩායම රතු පැහැති ජර්සියකින් සැරසී ක්‍රීඩා කරෙත් එයට ආධාර පිණිසයි. කෙසේ වෙතත් LPL තරඟාවලියේ මූලික තෝරා ගැනීම් වලට නොසිටිය ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් යන ක්‍රීඩකයන් දෙදෙනාම කොලඹ ස්ටාර්ස් කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු රැස් කර ජයග්‍රහණයක් ගෙනීමට ලැබීම සම්බන්ධයෙන් මේ වන විට ක්‍රීඩා ලෝලීන් අතර කතාබහක් තිබෙන අතරම දිනේෂ් චන්දිමාල් තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා වීමත් ක්‍රීඩා ලෝලීන් අතරේ මේ වන විට කතාබහට ලක් වී තිබෙනවා. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.